අයිබුවන් දරුවනි දැන් 10 වසර අද අපි කතා කරන පාඩම ඔයාලා දන්නවා 8 වෙනි පාඩම කතා කරනවා ඒ කතා කරන පාඩම ජීවීන්ගේ ලාක්ෂණික නැත්නම් ලක්ෂණ මේ පාඩම අදාළ පැවරුම මේ පාඩමට අදාළ පැවරුම ලින්ක් එකකින් දාලා තියෙනවා වලට මේකෙම ඒ පැවරුම අරගෙන ඊට පස්සේ පෙළපත 8 වෙනි පාඩම එකකේ කියවලා ඒ පැවරුම පොඩ්ඩක් කරන්න උත්සාහ කරලා එහෙම නැත්නම් පැවරුම කරලා මම මේ කරන පාඩම අහන් හිටියොත් තමයි දරුවනේ පැහැදිලිව මේක තේරෙන්නේ. එහෙම නැත්නම් ටිකක් තේරෙන අඩුවේ. ඒත් ඔයාලට පැවරුම ළඟ තියෙනවා නම් මේක ඉතාම පහසුවෙන් පාඩම තේරුම් ගන්න පුළුවන්. හොඳයි අපි මේ 6 පන්ති ඉඳන් කතා කරන අපතේ ජීවීන් ගැන, අජීවීන් ගැන, වල ජීවීන්ගේ ලක්ෂණ, වර්ධනය, ශ්වසනය, වර්ගීයාභෝ කිරීම කියන ඒවා ටික 6 ඉඳ ඉගෙන ගන්නවා. දැන් 10 පන්ති එනකොට ඒකට තව චුට්ටක් වැඩිපුර කරුණු ටිකක් එකතු වෙලා ඉගෙන ගන්නවා. ඒ කාරණා ටික අපි වෙන වෙනම මොනවද කියලා මේ පාඩමේදී කතා කරගෙන යම් ඉක්මනින්ම හරි ඉස්සෙල්ලා බලමු පුතේ මේ ජීවීන්ගේ ලක්ෂණ ටිකක් මම ලියලා තියෙනවා මෙතන බලා ගන්න ශෛලිය සංවිධානයක් තියෙනවා මේ ගැන කතා කරනවා පෝෂණයක් පෙන්වනවා ශ්වසනයක් පෙන්වනවා උද්දීපිතාව හා සමායෝජනය කියන්නේ අලුත් වචනයක් වාලට නමුත් එකක් කියලා දෙනවා බහිස්රාවයේ චලන පෙන්වීම ප්‍රජනනය කිරීම වර්ධනය හා විකසනය ඔයාලගේ පැවරුමේ ජීවියෙක් කියන්නේ තනිව තම ජීව ක්‍රියා පවත්වාගෙන යා හැකි ඒකකයක් කියලා අපි නම් කරලා තියෙනවා මොකද දැන් ශාක සෛල සත්ත්ව සෛල අපි ඉගෙන ගත්තනේ එතකොට කෙනෙක්ට කියන්න පුළුවන්නේ තනි සෛලයක අපි මයිටොකොන්ඩ්‍රියමක් ජීවි කොටසක් එතකොට ජීවියෙක් කියලා සලකන්න බෑ මොකද එයාගේ සියලුම ජීව ක්‍රියා තනියෙන් කරගෙන යන්න බෑ ඒ නිසා තම ජීව ක්‍රියා තනිව පවත්වාගෙන යා හැකි ඒකකයක් තමයි මේ ජීවිය කියන්නේ ඔය ජීවීන්ට පොදු වෙච්ච ලක්ෂණ ටික තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒකෙන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ තවට ජීවි ලක්ෂණ ටික ඔයාලගේ පැවරුමේ තියෙනවා ජීවි ලක්ෂණ කියන්න කියලා. අන් එතන මේ ටික පිළිවෙලින් ලියා ගන්න. එක සෛලිය සොස් සංවිධානයක් තිබීම, පෝෂණය, ශ්වසනය, උද්දීපිතාව හා සමායෝජනය, බහිශ්‍රාවය කිරීම, චලන පෙන්වීම, ප්‍රජනනය කිරීම, වර්ධනය හා විකසනය. හොඳයි ඒ ටික ලියාගත්තට පස්සේ පුතේ අපි ඒ කවර්ණා එක එකක් ගැන වෙන වෙනම දැන් කතා කරන්න යන්නේ උදාහරණයක් විදිහට පළවෙනි ලක්ෂණය ඉස්සෙල්ලාම ගන්න ඒ කියන්නේ ශෛලිය සංවිධානය හැම ජීවියෙක්ම තනි ශෛලයකින් හෝ ශෛල සමූහයකින් ගොඩනැගිලා නැත්තම් නිර්මාණය වෙලා තියෙනවා දැන් මම මෙතන ඇඳලා තියෙනවා රූප පෙළක් මේ ඔක්කොම ඒක ශෛලිකයෝ ඒක ශෛලිකයෝ තමයි හැබැයි එයාලගේ ශෛලිය සංවිධානයක් තියෙනවා ශෛලිය සංවිධානයක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ශෛල එකක් තියෙන නිසා ඒගොල්ලන්ට අපි කියනවා ඒක ශෛලික ජීවි. මේ ඒක ශෛලික ජීවි ගත්තහම මෙන්න මේ ගොල්ලන්ගේ නම් ටික ඔයාලා කලිනුත් ඉගෙනගෙන තියෙනවා. මඩකඩිත්තක ජලය නිරීක්ෂණය කරලා 6 පන්තියේදී මේ කැම්බිබොනාස් වගේ අය ඒකම පිදුරුපල් කළ ජලය නිරීක්ෂණය කරලා මෙන්න මේ පැරමීසියම් වගේ අය මතක ඇති අද පොඩ්ඩක් මතක් කරගමු නැවත වරක් පැරමීසියම් හැඩෙත් එක චුට්ටක් මතක තියාගන්න පැරමීසියම් නැත්නම් පැරමීසියම් කියනවා ඊළඟට ක්ලැමිඩොමොනාස් ඒක සෛලිකේ ඊළඟට යුග්ලිනා ඒක සෛලිකේ මේ ඇමීබා ඒක සෛලිකේ එතකොට මේගොල්ලෝ තනි සෛලයකින් හැදලා තියෙනවා එතකොට තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගිලා තියෙනවා ජීවී එතකොට මෙන්න ඒක සෛලිකව ගත්තාම මේ ඒක සෛලිකයෙන්ගේ මේ සෛලයේ තුල මේ ජීව ක්‍රියා පවත්වාගෙන යන්න පුළුවන් විදියට හැදගෙන තියෙනවා ඒ කියන්නේ ශ්වසනයේ තියෙනවා වර්ධනයේ තියෙනවා විකසනයේ තියෙනවා ප්‍රජනනයේ වෙනවා ඒකම මේගොල්ලන්ගේ උද්දීපතාව සමායෝජන පෙන්වනවා ඒකම යාළගේ චලන පෙන්වනවා මේ ඔක්කොම ටික බහිශ්‍රාව කටයුතු වෙනවා මේ ඔක්කොම පෙන්වන ඒක නිසා ජීවියෙක් වෙනවා තනි ශෛලියක් උනත් ජීවි දැන් එතකොට ශෛලිය සංවිධානය යටතේ මේ ඒක ශෛලික ජීවීන් ටික ගත්තාම පැරමීසියම් සංචරණයේ සඳහා මේ කුඩා හෙළි జాතියක් අපි කියනවා ඒවට පක්ෂම කියලා කෙලි జాතියක් මේගොල්ලෝ තරල ආශ්‍රිතව ඉන්නේ ඒවැයිදී චලනය කරගන්න මේ උදව් කරගන්න ඊළඟට මේ දිගු කෙලි මේවට අපි කියන්නේ කෂිකා අරගොල්ලෝ පක්ෂම මේගොල්ලෝ කෂිකා මෙන්න මේ කෂිකාවකින් මෙයත් සංචරණය කරන කෂිකා වලින් මෙයත් සංචරණය කරන යුග්ලීනා ඔය විදිහට කෂිකාවකින් එතකොට ජලය ආශ්‍රිතව ඉන්නේ තෙත් පරිසරවල ඉන්නේ ඊළඟට මෙයාගේ පක්ෂම කෂිකා දෙකම නැහැ මේබගේ එයාගේ සංචරණ ඉන්ද්‍රිකාව මෙන්න මේ ව්‍යාජ පාද කියන එක ව්‍යාජ පාදයක් කියලා කියන්නේ
ව්‍යාජපාද කියලා කියන්නේ ඇඟේ කොටස් මේ විදිහට පාද ලෙස ඉදිරියට හදනවා. ආයෙ මෙහෙම යනවා. ඊට පස්සේ මුළු දේහෙම එතෙන්ට ගන්නවා. අරගෙන මේ ටික වැහෙනවා. ආයෙ ඉස්සරහට හදනවා. ඔය විදිහට අපි ඇමීබායික් කෙනෙක් ව්‍යාජපාද වලින් සංචරණය වෙනවා කියලා කියනවා. එතකොට මේ සංචරණයේදී මේ ගැන ආයෙ බොහොම කෙටියෙන් මම කියන්නේ. ඒ නිසා දැන් අපි සෛලිය සංවිධානය ගැනයි මේ කතා කරන්නේ. සෛලිය සංවිධානයේදී අපිට කියන්න තියෙන්නේ සෑම ජීවියෙක්ම එක් සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩනැගිලා තියෙනවා. ඒ අතරින් ඒක සෛලික ජීවීන් තමන්ගේ තනි සෛලිය තුළ සියලු ජීව ක්‍රියා පවත්වන් යනවා. එතකොට ඒක සෛලිකයන්ට උදාහරණ පැරමීසියම්, ක්ලැබිඩොමොනාස්, එව්ක්ලීනා, ඇමීබා කියන කට්ටිය අපි ලියා ගන්න වෙනවා. දැන් පුත් ඒවලගේ පැවරුම ගන්න. ඒ පැවරුමේ තියෙනවා සෛලිය සංවිධානය කියලා හිස්තලක්. එතන ලියා ගන්න ජීවීන් එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් වරහන් ඇතුලේ බහුසෛලික කියලා කියන්නේ. සෛල ගොඩක් ඉන්නයි කියලා කතා කරේ නෑ අපි. මේ කතා කරේ ඒක සෛලික විතරයි. සෛල කිහිපයකින් සෑදී ඇති බව වරහන් ඇතුලේ බහුසෛලික බව. ඊළඟට හිස් කොටුවක් තියෙනවා ඇගේ ඉන්කොලේ. ඒකේ තියෙනවා මේ කොටුව ඇතුලේ මෙන්න මේ උදාහරණ ඒක සෛලිකයෝ ටික ලියා ගන්න. ඒ කියන්නේ ඇඳගෙන නම් කරගන්න. ඒක සෛලිකයෝ ටික ඇඳලා නම් කරගන්න මෙන්න මේ හිස් කොටුවේ. එතන කොටුවක් තියෙනවා ළඟේ. ඒ කොටුවේ ඒක සෛලික උදාහරණ ඒක සෛලිකයෝ ටික තනි සෛලයකින් හැදිලා තියෙන අය ටික ඒක සෛලික කට්ටිය ටික ලියා ගන්න. ලියලා නම් කරගන්න පක්ෂම කශිකා ව්‍යාජපාද ඇඳ ගන්න. ඊළඟට අපි යනවා බහුසෛලික කියන දෙවෙනි උදාහරණය. මේක උදාහරණේ එක කියලා ඔතන දාලා තියෙන්නේ. උදාහරණ දෙක බහුසෛලික. දැන් අපි ගත්තොත් එහෙම මේගොල්ලෝ හැරෙන කූඹියන් ඉඳලා මිනිස්සුන් දක්වා අපි ඔක්කොම විශාල සත්තු ඔක්කොම බහුසෛලිකව. ශාක සේරම බහුසෛලිකව. සියලුම ශාක. දැන් බහුසෛලිකයේ කියන්නේ එතකොට එක සෛලයක් නෙමෙයි. සෛල ගණනාවකින් දේහය ගොඩනැගිලා තියෙන අය. ඒක සෛලිකය එක සෛලිය. ජීවක්‍රියා ඔක්කොම සෛලිය තුළ කරගෙන යනවා. බහුසෛලිකයෝ ඊට වැඩිය සංකීර්ණයි. සෛල ගොඩකින් හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මානවයාගේ ජන්මාණු වලින් තමයි එයා හැදෙන්නේ. එම නැත්තම් ජන්මාණු තමයි එයාගේ ඇඟේ තියෙන්නේ. එතකොට දැන් ජන්මාණු වර්ග දෙකක් තියෙනවා. ඒ එකක් තමයි ඩිම්බ කියන ජන්මාණු. ඔයාලා දන්නවා ඩිම්බ මාතෘ සෛල ඌණණය වෙලා හැදෙන ඩිම්බ ඒකුණයි. පොඩ්ඩක් අර විභාජනයත් මතක් කළා මම මෙතන. ඒ එකම ඊටදී ගොඩක් ප්‍රමාණයෙන් කුඩායි පරිමාණය ගැන එච්චර හිතන්න එපා. මේ රූපත් පරිමාණයට අනුරූපව නෙමෙයි පැහැදිලිව පේන්න ඇන්දේ. එතකොට මේ තියෙන්නේ පිරිමින්ගේ බහුසෛලික අපේ මානවයන්ගේ පිරිමින්ගේ හදන ශුක්‍රාණු කියන්නේ ඒ ශුක්‍රාණු මාතෘ සෛල ඌණණය වෙනවා. දීගුණ ශුක්‍රාණු මාතෘ සෛල ඌණණය වෙලා ඒකගුණ ශුක්‍රාණු හැදෙනවා. එතකොට ඩිම්බ ශුක්‍රාණු මෙන්න මේ දෙන්න එකතු වෙලා ඒක සෛලික යුක්තාණු කියන එක හැදෙනවා. ඒ එකතු වෙන එකට නමක් කියනවා අපි ඩිම්බයි ශුක්‍රාණු ඤෂ්ටි දෙක එකතු වෙන එකට සංසේචනය කියලා. එතකොට මේ සංසේචනයෙන් හැදෙන එහෙම නැත්නම් මේ ශුක්‍රාණු ඩිම්බ එකතු වෙලා සංසේචනයෙන් හැදෙන මෙයා තනි සෛලයක් යුක්තාණුවක් හැදෙනවා. ඊට පස්සේ තමයි පුතේ මේ යුක්තාණු බෙදිලා ඒ යුක්තාණු තවදුරටත් සෛල විභාජනයෙන් බෙදිලා එහෙම නැත්නම් සෛල ගුණණයක් වෙලා සෛල කීපයක් මේ විදිහට හැදිලා ඊට පස්සේ තමයි සෛල විකසනයක් වෙලා වැඩුණු ජීවියෙක් බවට පත් වෙන්නේ. සෛල තවදුරටත් වෙනස් වෙලා බහුසෛලිකයෙක් හැදෙනවා. එතකොට බහුසෛලිකයෙක් හැදෙනවා. මේ සෛල එකක් තියෙන යුක්තාණු විභාජනය බෙදෙනවා. විභාජනය වෙලා බහුසෛලිකය හැදෙනවා. එතකොට දැන් ඔයාලගේ රූප සටහනේ මෙන්න මේ කාරණා ටික රූප සටහන තියෙනවා. ඒක ඇඳගන්න වෙනවා. ඩිම්බ කියලා ඇඳගෙන එන් කියලා දාගන්න. බහුසෛලිකයෙන්ගේ කරල විකසනය ශුක්‍රාණු එන් කියලා දාගන්න. එදෙන එක්වරකට නම දාගන්න ඊතලයේ උඩ සංසේචනය කියලා හිස්තැනක් තියෙනවා. ඊට පස්සේ හිස්තැන යුක්තාණෝ කියලා ඇඳගන්න. හැබැයි යුක්තාණුවේ මතක තියාගන්න එන් අකුරු දෙකක් එකතු වෙන හින්දා ඔතනින් පස්සේ ඔක්කොම දීගුණයි. පස්සේ විභාජනය වෙනවා. විභාජනයෙන් ඒත් හැදෙන්නේ දීගුණ කරළයමයි. යුක්තාණුවෙන් පස්සේ කරළය හැදෙනවා දීගුණ කරළය. ඊට පස්සේ මේ කරළය තවදුරටත් විකසණය වෙලා ජීවියා බවට පත් වෙනවා. අපි ඒකට කියනවා විකසණය. සංකීර්ණ වෙනවා මේ සෛල තිබුණට වැඩිය. එතකොට බහුසෛලික ජීවියා එහෙම නැත්නම් ජීවියෙක් බවට පත් වෙනවා. ඔයාලගේ රූප සටහනේ ඩිම්බ ශුක්‍රාණු ඇඳගෙන ශුක්‍රාණු එන් ඩිම්බ එන් දාගන්න.
සංසේචනය කියලා දාගන්න හිස්තැන යුක්තානෝ කියලා දාලා දීගුණ කියලා දාගන්න දෙකයෙන් විභාජනය කියලා දාලා දෙකයෙන් කියලා දාගන්න විකසණය කියලා දාලා ජීවියා නැත්නම් බහුසෛලික ජීවියෙකු හැදෙන එක ජීවියා කියලා එතන ලියාගන්න වෙනවා හරි දැන් මේ මේ සටහන ඉක්මනින් සම්පූර්ණ කරගෙන ඊට පස්සේ අපි යනවා බහුසෛලික ශාක සහ සත්තුන්ගේ දින සෛල ගැන කතා කරන්න දැන් අපි බහුසෛලික ජීවීන්ගේ සෛල පිහිටීම නැත්තම් සෛල දිනේව ගැන අපි පොඩ්ඩක් කතා කරමු ඒක සෛලික ගැන කතා කරලා ඉවරයි තාම මේ යන්නේ අපි සෛලියේ සංවිධානය ඒකෙදි ශාකවල දේහයක තියෙන සෛල බහුසෛලික ශාක සියල්ලම බහුසෛලිකයි ඊළඟට මානවය අපි අපේ ඇඟේ තියෙන සෛල සංවිධානය ගැන පොඩ්ඩක් කතා කරමු දැන් ශාකයක් ගත්තාම පුතේ ශාකයක උඩ තියෙන ප්‍රවාහ පද්ධතියක් පොඩි පන්තියෙන් ඉගෙන ගන්නවා මූල පද්ධතියක් පල්ලෙහා තියෙනවා මේ මූල පද්ධතිය ගත්තාම හැදිලා තියෙනවා මේ සෛල ගණනාවක් ඒ අතරින් එක්කෙනෙක් තමයි මූල කේශ සෛලය දැන් ඔයාලගේ රූප සටහන මම දීලා තියෙනවා ඒකේ මූල කේශ සෛල නම් කරන්ද නැත්තම් මතක තියාගන්න මූල කේශ සෛලයේ හැඩේ ඊට අමතරව මේ කඳ දිගේ ජලය ගෙනියන්න ආහාර ගෙනියන්න පටක දෙකක් තියෙනවා ඒව හැදිලා තියෙන සෛල තමා එකක් සෛලම පටකේ ඒක නිසා සෛලම සෛල තියෙනවා ආහාර ගෙනියන පටකේ ප්‍රෝයමය. ඒතකොට ප්‍රෝයම සෛල වලින් එයා හැදිලා තියෙන්නේ ප්‍රෝයම පටකේ. ප්‍රෝයම පටකේ. ඒක හැදිලා තියෙන එක සෛලයක් මේ හැදලා තියෙන්නේ ප්‍රෝයම සෛල. ඒතකොට සෛලම සෛල තියෙනවා, ප්‍රෝයම සෛල තියෙනවා, මුලෙත් තියෙනවා. මුල කේශ සෛල තියෙනවා, ඒවා මුලේ විතරයි තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පත්‍රය. පත්‍රය කියන්නේ ශාකයක තවත් අවයවයක්. අවයවයක්. ඒ ශාකයේ පත්‍රයක අපි විගාතර මේ අතර කපලා ඒ පේන කොටස අපි බලුවොත් උදාහරණයක් විදිහට ශාක පත්‍රයේ මෙහෙමනම් මෙහෙම කපලා ඔය කැපිලා එන කොටස මෙන්න මේ කොටස මේන කොටස මෙන්න මේ කොටස විශාල කරලා බලුවොත් පේන විදිහ ඒක ටිකක් සංකීර්ණ වුණත් ඒ ගැන පොඩ්ඩක් හරි තේරුමක් තියෙනවා ඔයාලට විශාල කරොත් අන්වීක්ෂයෙන් ඒක තියෙනවා මේ විදිහට සෛල ස්තරයක් ඒවට අපි කියන්නේ අපිචර්ණීය සෛල කියලා ඊට පස්සේ ඉනි වගේ හැඩ සෛල තියෙනවා ඒවට තියෙන්නේ ඉනි සෛල ඉන්නකො දිගට ඒක ඉනිසයිල කියන්නේ ඒකම ඉනිසයිල වල මේ විදිහට ඉනිසයිල තියෙනකොට ඉනිසයිල වලට යටින් තියෙන ලොකු විවර ප්‍රමාණයක් තියෙන සහිත විවර සවිවර සහිත විවර සවිවර සවිවර සයිල තියෙන ඊළඟ උඩ තිබුණා වගේම මේකේ සීමා වරන් යන යටි අපචර්මයකුත් තියෙනවා ඒ යටි අපචර්මයේ තියෙන පුතේ විශේෂ සෛල වර්ගයක් පාලක සෛල කියලා ඒවයි තියෙනවා වායු හුවමාරුවට හැඩ ගැසුම් මේ සිදුර පූටිකා කියන සිදුරු අපි දැන් මේක නම් කරොත් එහෙම මෙයා උඩු අපචර්මය මෙයා ඉනිසයිල ඉනිසයිල එකතු වෙලා හැදෙනවා ඉනිමුදු ස්තර පටකේ මේ සයිවර සයිල සයිවර මුදු ස්තර පටකේ සයිවර සයිල ඔන්න සයිලයේ සංවිධානය ඊළඟට මේක අපචර්මීය සයිල අපචර්මීය සෛල ඊළඟට මේ යටින් තියෙන මෙන්න මේ ගොල්ලන්ට අපි කියනවා මේ එක්කෙනෙක් මම ගත්තොත් විශාල කරලා පැත්තකට පොඩ්ඩක් පාලක සෛලයක් මේ ඇදලා තියෙනවා පාලක සෛල ඒ පාලක සෛල මැද්ද තියෙන්නේ සිදුර පුටිකා වායුව මාරුවට තියෙන පුටිකා පාලක සෛලයේ පුටිකා එතන පැහැදිලි නැත්තම් මම මෙහාට ගන්නවා මේක අපි මෙහාට ගමු මේ පුටිකා විශාල කරොත් මේ විදිහට පාලක සෛල දෙකක් තියෙනවා මේගොල්ල පාලක සෛල මෙයා තමයි පුටිකා සිදුර වායු හුවමාරුවට තියෙන පුටිකා හරි එතකොට දැන් බලන්න සෛල ගොඩක් අපචර්මීය සෛල ඉනි සෛල සයිවර සෛල ඒකම පාලක සෛල දෙක පුටිකාව යටි අපචර්මීය සෛල ගොඩක් තියෙනවා එතකොට මේ සෛල ගොඩක් මෙතනත් සෛල ගොඩක් මෙතනත් සෛල ඊළඟට අපි ගත්තොත් එහේ මලක් නැත්තම් අපේ ශාකයක පුෂ්පේ තියෙන පරාග කණිකා සෛල තියෙනවා ඩිම්බ මාත්‍රු සෛල තියෙනවා අපි එකක් ගමු පරාග සෛල කියේ පරාග සෛල තියෙනවා දැන් මේ රූප සටහන වලට අඳින්න වෙනවා ඔය රූප සටහන නම් කරන්න වෙනවා ඔය රූප සටහනේ කොටස් නම් කරගෙන ඔයාලා සම්පූර්ණ කරගන්න මේ රූපේ ශාක සෛලයේ ශාකයක සෛලීය සංවිධානය නැත්තම් ශාකයක සෛල තියෙන විදිය ඊට පස්සේ අපි යනවා මානව දේහයක නැත්තම් මිනිසාගේ සෛලයේ සංවිධානය අපේ සෛල ගොඩකින් හැදිලා තියෙන බහුසෛලිකයෝනේ එතකොට මේ අපේ සෛල ගොඩෙන් මම මේ සෛල කීපයක හැඩ රූප සටහන් වල හැඩ පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ පුතේ
මහා ගොඩක් අහන්න නැවල 10 පන්තියේ පස්සේ මේ සෛල වෙන වෙනම අපි ඉගෙන ගත්තා දැනට 10 පන්තියේදී ඔයාලා මෙන්න මේ සෛල ටික මතක තියෙන්න ඕනේ මේ මොලේ කොටස උඩට ඊතලයක් ගහලා තියෙන්නේ ඒ කොටස මේ හැඩෙන් තිබුණොත් ස්නායු සෛල එතකොට ස්නායු සෛල අපේ මොලේ සුසුම්නා ওই කොටස් වල තියෙනවා ඊළඟට මේ අස්තියක තියෙන අස්ති සෛලයක් ඇඳලා තියෙනවා අස්ති සෛල මේ තියෙන්නේ පුතේ රුධිර සෛල දෙකක් තමයි මේ ඇඳලා තියෙන්නේ මේ පොඩි අවතල ගතියක් එන්න මේම ඇඳලා තියෙන එකේනම් ඊළඟට මෙදුණු ඤෂ්ටි ගොඩක් තියෙන ඤෂ්ටියක් තියෙන මෙන්න මෙහෙම ඇඳපු කෙනා කියලා මේ සෛල රුධිර සෛල මේ දෙන්නා පොදුවේ රුධිර සෛල රතු රුධිරාමයි සුදු රුධිරාමයි රුධිර සෛල මේ සුදු රුධිරාණු මේ රතු එක්කෙනා මේ පේශි සෛලයක් ඇඳලා තියෙන්නේ පේශි පටකයෙන් ඇඳලා තියෙනවා පේශි සෛල ඊළඟට පුරුෂයන්ගේ නම් ශුක්‍රාණු සෛල ජන්මාණු සෛල විදිහට නිපදවනවා එතකොට ශුක්‍රාණු සෛල හැදෙනවා ස්ත්‍රියකගේ නම් ඩිම්බ මාත්‍රු සෛල උණණය වෙලා ඩිම්බ හැදෙනවා එතකොට ඩිම්බ සෛල ඒක ගුණයි ආයෙමත් අර මතක් කරන්නේ උණණේ පාඩම සෛල විභාජනයේ ගුණයි ඩිම්බ මාත්‍රු සෛල ද්විගුණයි ඩිම්බ සෛල එක ගුණයි ශුක්‍රාණු මාත්‍රු සෛල ද්විගුණයි ශුක්‍රාණු එක ගුණයි උඩි මතක් කිරීමක් කරේ පරණ එක එතකොට ඩිම්බ සෛල තියෙනවා ශුක්‍රාණු සෛල තියෙනවා ස්ත්‍රීංග පුරුෂයන්ගේ වෙන වෙනම පද්ධති දෙක අනුව තේහි සෛල රුධිර සෛල අස්ථි සෛල ස්නායු සෛල ඊට අමතරව අපේ සම ගත්තොත් එහෙම සම හැදිලා තියෙන්නේ සම මතු පිටත් මෙන්න මේ සෛල තට්ටු කියලා ගොඩව තියෙනවා අපි ගත්තොත් අපි චර්මීය සෛල වගේම සමේ සෛල අපිටදීන් සමේ සෛල මෙදීන් සමේ සෛල ටික දැන් පුතේ ඔයාලගේ රූප සටහන ඔයාලා දීලා තියෙනවා ඒ නම් කරපේක සම්පූර්ණ කරගන්න අඩුපාඩු තියෙනවා ඉක්මනට සටහන් කරගන්න රූපේ ඔයාලට දීලා තියෙනවා හරි අපි ඊළඟට කතා කරමු ප්‍රශ්නයක් තියෙනවා පොඩි ප්‍රශ්නයක් විද්‍යාගාරයේදී ඒක සෛලික ජීවීන් නිරීක්ෂණය කිව්වහම මේ පොඩි පන්තිවල 6-7 පන්තිවල බලපු පැරමීසියම් බලපු පාඩම් පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ අපි දන්නවා පිදුරු පල් කර ජලය හෝ මඩ කඩਿੱත්තක් මගින් ඒක සෛලික ජීවීන් නිරීක්ෂණය කරගන්න අපිට පුළුවන්. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය සංඝටක දෙකක් ඒක සෛලික ජීවීන් නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට නියදි දෙකක් අහන්නේ එකක් තමයි පිදුරු පල් කර ජලය අනිත් එක තමයි මඩ කඩਿੱත්තක ජලය. පිදුරු පල් කර ජලය අපි දන්නවා පැරමීසියම් එක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. හරි ඊළඟට පුතේ දැන් එනම් මේ කොටස් ටික හරි දැන් සෛල එක්කෙනෙක් නෙමෙයි මගේ අතින් කියවුන හැම වෙලේම මේ ඉනිමුදු පටකය සයවර මුදු පටකය ස්නායු පටකය රුධිර පටකය පේශි පටකය ඔහොම කී කියා කියවුනා දැන් අපේ බහුසෛලිකය ඒ කියන්නේ මිනිසා වෙන්න පුළුවන් සියලුම ශාක වෙන්න පුළුවන් කූඹියා ඇතුළු බල්ල හරක එළුව ඔය හැම සතෙක්ම බහුසෛලිකයෝනේ ඔය හැම බහුසෛලිකයෙක්ම හැදිලා තියෙන්නේ සෛල කියන ඒවා එකතු වෙලා මේම ජීවි දේහ සංවිධාන මට්ටම් පිළිවෙල. සෛල එකතු වෙලා පටක. පටක එකතු වෙලා ඉන්ද්‍රිය නැත්තම් අවයව. අවයව එකතු වෙලා තමයි ඉන්ද්‍රිය එකතු වෙලා තමයි පද්ධති. පද්ධති එකතු වෙලා තමයි අපේ ජීවිය. ගහ වෙන්න පුළුවන් ගහක නම් පද්ධති දෙකයි පරෝහ පද්ධතිය මුල පද්ධතිය ගහ. ඉන්ද්‍රිය ගත්තොත් ගහක පාත්‍ර පුෂ්ප පාල බීජ. පටක ගත්තොත් එහෙම ඉනිමුදු පටකය සයිවර මුදු පටකය සෛලම් පටක ප්‍රෝයම් පටක අර කියපේ සෛල ඉනිමුදු සෛල සයිවර මුදු සෛල ප්‍රෝයම් සෛල සෛලම් සෛල අපිචරණීය සෛල ගොඩක් තියෙනවා ඒ නිසා ජීවි දේහ සංවිධාන මට්ටම් පිළිවෙලක් තියෙනවා අපේ ඇඟම අපේ ඇඟේ සෛල රුධිර සෛල ස්නායු සෛල පේශි සෛල එතකොට අපිචරණීය සෛල මහා සෛල ගොඩක් තියෙනවා ඒ සෛල එකතු වෙලා අපේ ඇඟේ පටක අර පේශි පටක ස්නායු පටක රුධිර පටක ගොඩක් පටක එනවා අපේ ඉන්ද්‍රිය නැත්තම් අවයව අපි ගත්තොත් එහෙම රුධිර සංසරණ පරිසම්බන්ධ හෘදේ රුධිර නාලටි ආහාර ජීන පරි සම්බන්ධ අවයව ගොඩව තියෙනවා අක්මාව ආමාශය කුඩාන්ත්‍රය වගේ එතකොට ඒව අවයව ඉන්ද්‍රිය ඒව එක තියලා ආහාර ජීන පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය ස්නායු පද්ධතිය වගේ පද්ධති හැදෙනවා ඒ පද්ධති ටික එකතු කරලා ඔන්න ජීවියා හැදෙනවා එතකොට මෙන්න තනි සෛලයක් මෙන්න සෛල ගොඩක් එකතු වුණා පටකයක් මේ වේ අර්ථ දැක්වීම වෙනවා අපි කතා කරනවා ඊට පස්සේ පටක් ගොඩක් එකතු වුණා ඉන්ද්‍රිය නැත්තම් අවයව අපි නිකන් ඔය හිතමු මොලය කියලා නම් ඒක අවයවයක් ඊට අමතරව නම් අපි හිතමු සුසුම්නාව තව එකක් මෙන්න අපේ හැදුනා අවයවයක් අවයව දෙකක් මේ ඇන්දි ඔය දෙන්න එකතු වුණාට පස්සේ ඒකට අපි කියනවා මොලය සුසුම්නාව දෙන්න එකතු වුණාම ස්නායු පද්ධතියක්
ඒ පද්ධතියට තව පද්ධති ගොඩක් ජොයින් තුනම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් මේකට රුධිර සංසරණ පද්ධතිය හෘදය දැම්මා ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් ටික ආවා ඒ කොටස් ටික ඔක්කොම එකතු වුණාම අන්න හැදෙනවා කවුද ජීවියා ඒ දල වශයෙන් මම අදහසක් ඔයාලට ඉදිරිපත් කරේ හරි දැන් එහෙනම් මේකේ ඔයාලට තියෙන ප්‍රශ්නේ ගන්න පැවරුම් පොතේ පිටු අංක 3-2 එකේ තියෙනවා බහුසෛලික ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටම් ලියන්න සෛල ඊතලයක් හිස්තැනේ පටක අවයව ඉන්ද්‍රිය තියෙනවා ඊට පස්සේ පද්ධති ඊළඟට ජීවියා සෛලයේ අර්ථ දැක්වීම ලියා ගන්න අපි දන්නවා සෛලයේ අර්ථ දැක්වීම අපි කලින් කතා කළා ඒ කතා කළේ ඔයාලා දන්නවා සෛලයේ පාඩමේදී ස්ලයිඩන් ෂාන් සහ රැඩෝ වර්කව් කිව්වා ජීවේ ව්‍යුහමේ සහ කෘත්‍යමේකකේ සෛලයේ අන්න ඒක අපි සෛලයේ අර්ථ දැක්වීම ලියා ගන්න එහෙනම් සෛලයක් කියන්නේ ජීවේ ව්‍යුහමේ සහ ජීවින්ගේ ව්‍යුහමේ සහ කෘත්‍යමේකකේ කියලා ලියා ගන්න පටක ගැන දැන් පටක ගැන අපිට එච්චර කලින් කිව්වේ නැති නිසා මම පටකයක් කියන්නේ මොකද්ද කියලා නිවැරදිව අර්ථ දක්වන්න ඕනේ පටකයක් කියන්නේ පොදු සම්භවයක් සහිත පොදු සම්භවයක් කියන්නේ එකම විදිහට හැදෙන නිශ්චිත කාර්යයන් ඉටු කිරීම සඳහා හැඩ ගැසුණු සෛල සමූහයක් මේ සෛලේ තනියෙක් කෙනෙක්නේ ඒ සෛල සමූහයක එකතුවක් හැබැයි පුතේ සෛල සමූහයක එකතුවක් පටකයක් වට දැන් හරියන්නේ නැහැ පොදු සම්භවයේ තියෙනවා මේ වචන දෙක තියෙනවා පොදු සම්භවයේ තියෙනවා පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා නැත්නම් නිශ්චිත කාර්යයන් කීපයක් වෙන්නත් පුළුවන් නිශ්චිත කාර්යයන් ඉටු කිරීම සඳහා හැඩ ගැසුණු සෛල සමූහය ආගේ වචනේ තියෙනවා සෛල සමූහයේ විතරක් ලියලා බෑ පොඩි පන්තිවල හතේදී වගේ නම් සෛල සමූහයක එකතුවක් නිශ්චිත කාර්යයන් සෛල සමූහයක් කියලා විතරයි කිව්වේ දැන් එනවා මේ වචන තුනම ඒ තුනම නැත්තම් විභාගෙදි වැරදි දාන පුතේ එහෙනම් පටකරු දෙකීමට හරියට ලියාගන්න පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු සෛල සමූහයකි නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු සෛල සමූහයකි ඒකේ යටින් තියලා පුතේ උදාහරණ ලියන්න කියලා දිනවනේ හරි පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් කාර්යයන් සඳහා හැඩගැසුණු සෛල සමූහයකි උදාහරණ ලියා ගන්න රුධිර පටකය ස්නායු පටකය පේශි පටකය ශාකවල සෛලම් පටකය ප්ලෝයම් පටකය වගේ කීපයක් අපි ලියා ගන්නවා ඊළඟට යම් පුතේ දැන් සෛල හරි බහුසෛලික ජීවිගේ පටක හරි අවයව නැත්තං ඉන්ද්‍රිය දැන් අවයව හැදෙනකොට අපේ ඇඟේ තියෙන අපි අවයවයක් කීපයක් කතා කරමු අපේ ආහාර ජීර්ණ පද්ධති සම්බන්ධව අපි කතා කරමු ආමාශයේ තියෙනවා ආමාශයෙන් පස්සේ ආන්ත්‍ර තියෙනගෙන කුඩා ආන්ත්‍ර මහා ආන්ත්‍ර ඔය විදිහට අවයව රාශියක් එකතු වෙලා තමයි මේ අපේ ආහාර මාර්ගය හැදෙන්නේ කියලා අපි දන්නවා ඒන් ඒවා අපි කියනවා අවයව කියලා දැන් මේ අවයවයක් ගත්තොත් එහෙම ආමාශය එයා හැදෙන්නේ පටක එකකින් නෙවෙයි පටක කීපයක එකතුවක් අවයව හැදෙන්නේ මේ වගේ පටක ගොඩක් එකතු වෙලා හැබැයි ඒකෙදි තාප දක්වන්න ඕනේ නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු පටක කීපයක එකතුවක් උදාහරණයක් ගත්තා මේ ආහාර ජීර්ණපත්ති අපි ආමාශය එක අවයවයක් එතන රුධිර පටකේ තියෙනවා ඒක රුධිර පටකේ තියෙනවා ඒකේ තියෙනවා අපිච්ඡද පටකය කියලා පටකය මතු පිට ඒකේ තියෙනවා පේශි පටකය සිනිඳු පේශි කියලා පේශි පටකය නම් ඕනේ නැහැ නිකම් මං කිව්වේ පේශි තියෙනවා රුධිර තියෙනවා ඒ පටක ගොඩක එකතුවක් අන්න ඒක අවයවයක් එතකොට එහෙනම් අවයවයක් කියන එකේ අස් දැකින් දැන් අපි ගත්තොත් මුලයත් අවයවයක් කියලා සුසුම්නාව අවයවයක් මෙතන අක්මා වැදලා තිබෙනේ අක්මා අවයවය කාමාශේ උදාන්ත්‍රේ මහාන්ත්‍රේ මේ සියලුම ඒවා හෘදයේ ඒ ඔක්කොම අවයව කොටේ ඉන්නේ එහෙනම් දැන් අපි අවයවයක් කියන එක නැත්තම් ඉන්ද්‍රියක් කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්වගෙන ලියාගමු කෙටියෙන් ඉන්ද්‍රියක් කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු නිශ්චිත කාර්යයන් ඉටු කිරීම සඳහා කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පටක සමූහයක එකතුවකි පටක සමූහයක එකතුවකි අපි ලියමු හෘදය රුධිර නාල ආමාශය අක්මා වගේ අවයව ටිකක් ශාකයක අවයව නැත්නම් ඉන්ද්‍රිය ටිකක් අපි ලියාගත්තොත් එහෙම පත්‍ර පුෂ්ප වගේ කීපයක් ලියාගමු ඊළඟට ඔන්න යනවා පද්ධති දැන් අපි මේ කතා කරමු මේ පද්ධතිය තව කොටස් ටිකක් තියෙනවා දැන් ආහාර ජීර්ණ පද්ධතිය තමයි මුඛය දුබ කුහරය ඔය කොටස් ටිකක් තියෙනවා මුද මාර්ගයේ කොටස් ටිකක් තියෙනවා අග්න්‍යාශය තියෙනවා මේ ඉන්ද්‍රිය ගොඩක් එකතු වෙලා හැදෙනවා පද්ධතියක් ආහාර ජීර්ණ පද්ධතිය එතකොට මොළයේ සුසුම්නාව එකතු වෙලා ස්නායු සෛල එකතු වෙලා හැදෙනවා ස්නායු පද්ධතිය ඒකම හෘදය ගත්තාම අපේ මේ හැඩයට තියෙන හෘදය ඊළඟට හෘදයට සම්බන්ධ මේ ධමනි ඒක හෘදයට රුධිර අරන් එන ශිරා ඔය ඔක්කොම එකතු වෙලා හැදෙනවා අපේ පද්ධතිය දැන් හෘදය අවයවය එතකොට ධමනි ශිරා ඒ අවයවය ඒ ඔක්කොම එකතු වෙලා හැදෙනවා රුධිර සංසරණ පද්ධතිය එතකොට තව
ඒවගේම ශ්වසන පද්ධතිය ගත්තොත් එහෙම නාස් මාර්ගයේ ඉඳන් මුඛ කුහරයේ ඉඳන් උඩින් එන මේ කොටස ශ්වාස නාලය ඊට පස්සේ අපි දන්නවා පෙනහැලි අපේ තියෙනවා මේ විදිහට එතකොට ඒ ශ්වසන පද්ධතිය එතකොට දැන් පෙනහැලි ශ්වාස නාලය එක්කම නාස් කුහරය ඒව අවයව එතකොට අවයව ගොඩක් නැත්තම් ඉන්ද්‍රිය ගොඩක් එකතු වෙලා අන්න පද්ධති ගොඩක් අපිට හැදෙනවා එතකොට එන පද්ධතියක් කියන්නේ නිශ්චිත කාර්යයන් සඳහා හැඩගැසුණු නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු ඉන්ද්‍රිය කිහිපයක එකතුවක් एक उदाहरण लिया गया रुद्र संसरण पद्धति आहार जीर्ण पद्धति श्वसन पद्धति एक शाकवर्ण पद्धति गुड़ा ने मतक दिया गया पुलवेट तीन मूल पद्धति गहगण उड़ीन परोह पद्धति मूल पद्धति परोह पद्धति शाकेगण हरिण पद्धति की अन्य लियान कार्यक्षा निश्चित कार्यक्षा हेडगस इंद्रिय की पे के कतु की उदाहरण रुद्र संसरण पद्धति स्नायु पद्धति ඒකම අපි ගත්තොත් එහෙම ආහාර ජීන පද්ධතිය සුසන පද්ධතිය ශාකවල මුල පද්ධතිය පරෝහ පද්ධතිය චුට්ටක් ලියා ගන්න ඊළඟට ඔයාලට තේරෙනවා පුතේ දැන් ගහකනම් මේ පද්ධති දෙක එකතුනහම ශාකයේ කියන ජීවියා හැදුනා ඒ ශාකයක ඉනිමුදු ස්තර සෛල ඇඳ අපි සෛවර මුදු ස්තර ඇඳ මූල කේශ සෛල ඇඳ ඊළඟට ඇඳ සෛලම් පටක සෛල ඇඳ ප්‍රෝයම් පටක සෛල ඇඳ ඊට පස්සේ ඒ ටික එකතු වෙලා හැදුණු පටක ටික ගැන අපි කිව්වා ඊට පස්සේ ඒකේ පත්‍ර පුෂ්ප අවයව ටික ගැන කිව්වා පද්ධති දෙක ගැන අපි කිව්වා එතකොට දැන් ගහ කියන ජීවියා හැදුනා දැන් අපේ මේ ටිකත් ඔක්කොම එකතුනහම බලන්නකෝ මේ ඔක්කොම ටික එකතු වෙලා මේ ටික ඔක්කොම එක තැනකට එකතුනහම අන්න ජීවියා හැදෙනවා මානවය හැදෙනවා ආහාර ජීන පද්ධති උදේ සංසාරණ පද්ධති සසන පද්ධති මෙතන නැති තව පද්ධති ගොඩක් තියෙනවා ඒ ඔක්කොම එකතු වෙලා ජීවිය හැදෙනවා එහෙනම් පද්ධති කිහිපයක් එකතු වී ජීවියෙකු සෑදේ කියලා ජීවියා ගැන ලියා ගන්න පද්ධති කිහිපයක් එකතු වීමෙන් ජීවියෙකු සෑදේ ඊළඟට තියෙන පුතේ ඔයාලට පොඩි අභ්‍යාසයක් උදේ සංසාරණ පද්ධති සෑදෙන ආකාරය ලියන්න කියලා ඒකේ හිස්තැන් ගොඩක් තියලා තියෙනවා මම ඒකේ උදේ සංසාරණ පද්ධති හැදෙන විදිය ඒකමාරෙන් අහලා තියෙනවා මෙතන අනිත් ප්‍රශ්නය රුධිර සංසරණ පද්ධතියන ශාක පරෝම පද්ධතිය ඊට අමතරව අහලා තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය පද්ධති තුනක ඒවා තියෙනවා මම ඔයාලට පද්ධති එකක් උත්තර පැහැදිලි කරලා එකක් විතර දෙන්නම් අපි ගමුකන එකටම තියෙන එක මේකේ මොකද්ද රුධිර සංසරණ පද්ධතියනේ ඒතර රුධිර සංසරණ පද්ධතිය ගැන ඔයාලා ඉගෙන ගනිද්දී 11 වසරේදී උතන කියනවා රතු රුධිරාණු සෛල ක්‍රක්තා ඒතකොට එක සෛල වර්ගයක් තමයි රතු රුධිරාණු එක සෛල ඊළඟට රතු රුධිරාණු සෛලත් එක්කලා තව තියෙනවා සුදු රුධිරාණු සෛල. තව ළමයි තියෙනවා රුධිර පට්ටිකා කියන එකක් තියෙනවා. ওই ගොඩක් જાති තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා හෘදේ වගේම හැදිච්ච පේශි සෛල. එහෙනම් පේශි සෛල. දැන් රුධිර සෛල වලට අමතරව ඔන්න පේශි සෛලත් තියෙනවා. පුතේ දැන් රුධිර සෛල සුදු රුධිරාණු රතු රුධිරාණු දෙන්න හදලා රුධිර පටකය. පේශි සෛල පේශි පටකය හදලා පටක දෙකක් සෛල එක තුනක් පටක හැදෙනවා. ඔය පටක එකතු වෙලා අපේ හෘදයේ රුධිර නාල වගේ රුධිර සංසරණ පද්ධතියට අදාළ අවයව හදනවා. එතකොට දැන් බලන්න සෛල පටක අවයව නැත්නම් ඉන්ද්‍රිය පද්ධති. ඊළඟට අපි ශාකය ගත්තොත් එහෙම ශාකයක තියෙනවා ඉනිමුදු විස්තර සෛල. ඉනි සෛල. මම කෙටි කියන ඉනි සෛල. සවිවර සෛල. ඊළඟට දෙනවා සෛලම සෛල. සෛලමයි ෆ්ලෝයමයි. දෙක මෙහෙට ලියන්න. සෛල මේ ඔක්කොම සෛල කොටේ. ඊට පස්සේ සෛල එකදලා හැගෙන පටක ගත්තොත් එහෙම ඉනිමුදු ස්තර පටක. සෛවර මුදු ස්තර පටක. අපි මේ දෙන්නටම මුදු ස්තර පටකේ. මුදු ස්තර පටක. මේ සෛලම් ෆ්ලෝයම. ඒවට අපි කියනවා සනාල පටක කියලා. සෛලම් පටකයි ෆ්ලෝයම් පටකයි. නැත්තම් වෙන වෙනම ලියමු සෛලම ෆ්ලෝයම් පටක ඊළඟ පටක එකතු වෙලා දැන් මේකෙදි හැදෙන අවයව නැත්තම් ඉන්ද්‍රිය ගත්තොත් එහෙම පත්‍ර පුෂ්ප ඵල ඒ වගේ ඒවා ඊළඟට එකතු වෙලා හැදෙන පද්ධති ශාකයක පද්ධති දෙකයි කිව්වා එකක් තමයි පරෝහ පද්ධතිය අනිත් එක තමයි මූල පද්ධතිය ඊට පස්සේ ශාකේ හැදෙනවා. දැන් ඒක බලන්න ඉනිසයිල සයිවර සයිල සයිලම් පටක සයිලම සයිල ප්ලෝයම් සයිල. මුදුස්තර පටකේ සයිලම් පටක ප්ලෝයම් පටක පත්‍ර පුෂ්ප ඵල පරෝහ පද්ධතිය මූල පද්ධතිය. හරියට දැන් තව එකක් තියෙනවා ආහාර ජීන පද්ධතිය. ඒක හැදෙන විදිය ඔයාලා තනියෙන් මේ වගේ ගලපලා
ක්‍රියාගන්න පුළුවන් කියලා මට හිතෙනවා දැන් අපි ඊට පස්සේ බලමු ඊළඟ ජීව ක්‍රියාව දැන් පළවෙනි එක ඉවරයි සැලකීතු වෙලාවක් එකට යනවා දැන් දෙවෙනි එකට අපි යම් පෝෂණය පෝෂණය කියන්නේ කන එක නෙමෙයි අපි දැන් කෑම කනවා වගේ නිකන් එහෙම හිතේ පෝෂණය කියන්නේ එහෙම හිතේ දැන් පෝෂණය කියන්නේ ප්‍රධාන කාරණා දෙකක් එතන තියෙන්නේ ජීවේ පැවැත්ම සඳහා ජීවේ පැවැත්ම සඳහා ජීවත් වෙන්න द्रव्य शक्ति लागे क्रिया जीवत्न्न जीवे प्रवत्म सदा द्रव्य शक्ति लागे क्रिया पोषण अनिवार्य विभागे अतदीमटहनाते पोषण कि मुखद बिन उत्तर हरियाणे जीवे प्रवत्म सदा द्रव्य शक्ति लागे उत्तर यदगत्ते इलकटने पोषण सिद्वन आकार दिखातीन තමන් විසින්ම තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නායිට කියනවා අපි ස්වයං පෝෂී. ඒගොල්ලෝ අජීවී ද්‍රව්‍ය සහ ශක්තිය උදව් කර ගන්නවා මේ ශක්තියයි අජීවීදයි උදව් කරගෙන තමන්ම තමන්ගේ පෝෂණය සපේ ගන්නවා. එතකොට ගත්තාම ඔයාලා දන්නවා ශාකවල මේ ක්‍රියාව ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා ප්‍රභා ස්වයං පෝෂී. සමහර බැක්ටීරියා වර්ග රසායනිකව पोषण लगा रसा स्वयं पोषीट अनीतम दमे स्वयं पोषी अनीतम विषम पोषी एगोल्ला तमा विशी नाहारणिको गंड बेगोल्लो अनिवार्य शाक संभव द्रव्यमत आहार हो आहार संभव सहित पोषक द्रव्यमत यपेनाय तमा विषम पोषण की रखिया इतना एगन दिवलो कथा करी स्वयं पोषी गणाई मे स्वयं पोषी वर्ग दिख गणाई इससे कथा कर लेना स्वयं पोषण की पोषण की लिया इससे प्रश्न पोषण की अनुमान पोषण की अन्न जीवे प्रवत्म सदा द्रव्य शक्ति लागणीम इलाघंड द्रव्य शक्ति लागणीम अटी इला पोषण प्रधान आकार दिखा एक स्वयं पोषी दिख विषम पोषण की लियान इलाट स्वयं पोषिंग कथंदरें स्वयं पोषिंग मे आकार दिख की एक वरहांगण मे आकार दिख बिदे शक्ति लागण विधि प्रभा स्वयं पोषिंग गण प्रभा आलोके सूर्यालोके आलोक शक्ति याद मे रसायनिक शक्ति एना लागण शक्ति अनुतमा मे वर्ग दिखट बिदे एनिसागर स्वयं पोषिंग वर्ग दिखाई एक मे आकार देख एक स्वयं पोषी देख विषम पोषी हर इलाट स्वयं पोषी गण इसला की वार्ता देखिए लिया स्वयं पोषी गण खेटी शक्ति अजीवी द्रव्य उदौ करगण शक्ति मेतन शक्ति उदौ करगण अजीवी द्रव्य उदौ करगण तम पोषणावश्यता सपुरा गणी मैं तम आहार निपदवा गणी आहार निपदवा गणी शक्ति द्रव्य अजीवी द्रव्य उदौ करगण थमा विसी आहार निपदवा गणीम इलाम मेक आकार दिखा स्वयं पोषी एक वर्ण शक्ति पदनम करगण शक्ति पदनम करगण आहार दिख आकार दिखा एक प्रभा स्वयं पोषी वर्ण प्रभा संश्लेषी दिख रसा स्वयं पोषी रसा संश्लेषी की දැන් බලන්නක ප්‍රභාසයන් පෝෂින් ගැන නැත්තම් මේ ප්‍රභාසංශ්ලේෂණය කියන එක ගැන පොඩ්ඩක් ඒකේ ලබාගන්නේ ශාක තමයි ශාක සියල්ල ප්‍රභාසංශ්ලේෂින් ඊට අමතරව සමහර බැක්ටීරියා වර්ග ඉන්නවා ඇල්ගී වර්ග ඔක්කොම වගේ ඒගොල්ලෝ ඔක්කොම ප්‍රභාසයන් පෝෂින් එතකොට මේ ප්‍රභාසංශ්ලේෂණයේදී ශක්තියයි අජීවී ද්‍රව්‍යයයි අරගෙන එයාගේ පෝෂණය සිදු කරගන්න විදිය බලමු මොකද ස්වයන් පෝෂණය කියන්නේ शक्ति सह अजीवी द्रव्य उदौ करगेन आहार निपदीम किल इतना मेतन गण अजीवी द्रव्य इक्केम वायुगोड़े गण शाक कार्बन डाइऑक्साइड वायु अभी सीओ टू की कार्बन डाइऑक्साइड ईट अमतरव गण अणि अजीवी द्रव्य तम जल इतकोटे आ गण जल एच टू मेदेना अजीवी ईट अमतरव मैं लागण शक्ति ये शक्ति तम आलोके मंगीतर भेबूते आलोक शक्ति उन्न बना ए टीका उदौ करगण
මෙයා ආහාර නිපදවනවා. අපි ඔගේ සමීකරණය මතක තියෙන්න ඕනේ. මම සමීකරණ ලියන්න ඕනේ. වචන සමීකරණය මතක තියෙන්න ඕනේ. මම මේක ලියන්න කලින් ඔයාලා ලියන්න ප්‍රභාස්වයන් පෝෂින් ගැන කෙටියෙන් සූර්ය ශක්තිය උදව් කරගෙන ආහාර නිපදවීමයි උදාහරණ සමහර බැක්ටීරියා හරිත ශාක විශේෂයෙන් හරිත ශාක ලියන්න එකටම හරිත ශාක සමහර බැක්ටීරියා ඊළඟට ලියන්න ඇල්ගී වර්ග इलाते बल मे यटीन प्रभा संश्लेषण समीकरण दिखला कार्बन डाइऑक्साइड CO2 जलय H2O उन्नाजीवी द्रव्य दिख मैं शक्ति सफेगन शक्ति आलोक शक्ति आलोक ආලෝක ශක්තිය උදව් කරගන්න. ඔන්න ශක්තිය. දැන් ප්‍රභාසංශ්ලේෂණය නැත්තම් ප්‍රභාසයන් පෝෂින නැත්නම් ස්වයන් පෝෂින් කියන්නේ අජීවී ද්‍රව්‍ය හා ශක්තිය උදව් කරගෙන තමා විසින් ආහාර නිපදව ගන්න එකනේ. අපි දන්නවා මේගොල්ලෝ අජීවී, ජලය අජීවී, කාබන් ඩයොක්සයිඩ් අජීවී. ආලෝකේ ශක්තිය. ආන් ශක්තිය උදව් කරගත්තා. හැබැයි මේගොල්ලන්ගේ හරිතත්වල තියෙන්නත් ඕනේ. හරිත ලබතොට තමා මේක වෙන්නේ. ඊළඟට නිපද වෙන ආහාර ප්‍රධාන ආහාරය තමා ग्लूकोस අතුරුපලයක් නිපද වෙනවා ඔක්සිජන් වායුව එතකොට ග්ලූකෝස් C6යි H12යි O6යි අපි දන්නවා ඒක මොනසකරයිඩයක් කලින් දෙනම දිනන පළවෙනි පාඩමේ ඔක්සිජන් O2 මේ සමීකරණය පුතේ තුලිතකරණේක ඔයාලට තියෙන ඊළඟ පාඩමක මේ දෙපැත්තේ පරමාණු සමාන කරගන්න ඔය 6 ඉලක්කම් තුන මේ තැන් තුනට එනවා ඔයාලගේ හිස් කොටුවේ මේ සමීකරණ දෙක වචන සමීකරණයයි ඊළඟට සංකේත සමීකරණයයි දෙකම ලියා ගන්න. ඊළඟට අනිත් පෝෂණ ක්‍රමය රසා සංශ්ලේෂීන් නැත්නම් රසා ස්වයන් පෝෂීන් අපි රසා සංශ්ලේෂීන් කියන්නේ රසායනික ශක්තිය. එතකොට දැන් මෙතන නම් ආලෝක ශක්තිය. රසායනික ශක්තිය උදව් කරගෙන ආහාර නිපදවීම. රසායනික ශක්තිය උදව් කරගෙන ආහාර නිපදවන්න ශක්තිය නිපදවා ගැනීම. උදාහරණ සමහර බැක්ටීරියා වර්ග මේ රසායනික ශක්තිය රසායනික ප්‍රතික්‍රියාවකින් ආ ශක්තිය නිපදවා ගන්නවා. ඊළඟට අපි මේ පරිසරයක තියෙන ආහාර ජාලයක කොටස් ටිකක් පොඩි පන්තිවලදී ආහාර දාම ඉගෙනගෙන තියෙනවා. ආයතනයක් මේ ආහාර පෝෂක ද්‍රව්‍ය ශක්තිය ගලාගෙන යන විදිහ ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. අපි දන්නවා අපේ සූර්යයා තමයි අපිට ශක්තිය දෙන ප්‍රධානක කෙනා. ඔන්න ආලෝක ශක්තිය දෙනවා. එතකොට ශාක කරන්නේ පසෙන් ජලය ගන්නවා, වායුවලේ කාබන් ඩයොක්සයිඩ් ගන්නවා, එයා ආහාර නිපදවනවා. එතකොට අජීවී ද්‍රව්‍ය සහ ශක්තිය උදව් කරගෙන ආහාර නිපදවනවා. ඒ නිසා එයා මොන පෝෂීද? ස්වයන් පෝෂී. ඊළඟට අපි හිතමු මේ ශාක මත යැපෙනවා තනකොළ පෙත්ත. එයා තනකොළ ශාක කාලා ආහාර සම්පූර්ණ කරගන්නවා. එතකොට එයා ස්වයන් පෝෂීක් නෙවෙයි. එයා ශාක ආහාර හෝ ශාක ප්‍රභවයක් මත යපුණා. ඍජුව හෝ වක්‍රව යපුණා. එතකොට එයා ඍජුවම යපුණා. තනකොළ පෙත්තා. එතකොට එයා ස්වයන් නෑ. එයා තව කෙනෙක් මත යපෙනවා. ඒ නිසා එයා විෂම පෝෂීක් කෙනෙක්. ඊළඟට අපි හිතමු මේ තනකොළ පෙත්තව ආහාරයට ගන්නවා ගෙම්බ. දැන් ගෙම්බ ශාක මත ඍජුව යපෙන්නේ නැහැ. නමුත් වක්‍රව යපුණා. තනකොළ පෙත්ත කෑව දේ මූට තනකොළ පෙත්තට ආව තනකොළ පෙත්තගෙන් මෙයාට ගියා. එහෙනම් එයා කොහොමවත් ස්වයන් පෝෂී වෙන්නේ නැහැ. එයා අනිවාර්යෙන් ශාක කොටසක් මත යපෙනවා. විෂම පෝෂී. ඊළඟට මේක තව චුට්ටක් ආහාර දාම එහා තරම් ගියොත් එහෙම මේ ගෙම්බව ආහාරයට ගන්නවා අපි හිතමු ණය. ඒතර ණය කොහොමවත් ශාක මත යපෙන්නේ නැහැ. එතකොට එයා ශාක මත යපුන් නැතුවට මේ ශාක කොටස් මත වක්‍රව හරිය යපෙනවා. ඒ නිසා එයාත් කොහොමවත් ස්වයන් පෝෂී වෙන්නෙම නැහැ. එයත් විෂම පෝෂී එක්කෙනෙක්. අපි තව ආහාර දාමයක උඩම පූකක් ගමු උකුස්සා වගේ එක්කෙනෙක්. උකුස්සෙක් ගත්තාම ඒ උකුස්සා ගෙම්බන් ආහාර ගන්නවා. තනකොළ පෙත්තන පොඩි වැඩි උනේ.
නයික්ව අහුනත් අල්ලන් කනවා. අන්න එතකොට එයක් කොහොම ශාක නෙවෙයි ශාකම වගේ තමන් ආහාර නිපදවන එකකින් නෙවෙයි. එයත් තව එක්කෙනෙක් මත යැපෙනවා. ඒ නිසා එයත් අනිවාර්යෙන් විෂම. විෂම් පෝෂි. දැන් හිතන්න මේ ඔක්කොම විෂම් පෝෂි. මෙයා විතරක් සයන් පෝෂි. ඊට පස්සේ මේ සේරම මැරෙනවා. ශාක මැරෙනවා. ඒක මේ සත්තු ටික ඔක්කොම මැරෙනවා. ඔක්කොගේ මට හිතර ගන්න කියොත් එහෙම. කරදරයි ඕම් ඔක්කොම අනිච්චව සංඛාරා මැරෙනවා. එතන මලද්‍රව්‍ය හැදෙනවා. මලද්‍රව්‍ය මේ මලද්‍රව්‍ය මත මෘතෝපජීවි මලදේහ මත ජීවත් වෙන නිසා මෘතදේහ මත ජීවත් වෙන නිසා මෘතෝපජීවි මෘතෝපජීවි මාර්ග අපි දන්නවා දිලීර සහ බැක්ටීරියා ඒ දෙන්න මේගොල්ලෝ මත ජීවත් වෙන. ඒතකොට එයාලා විෂම්පෝෂි. මෙයා මලද්‍රව්‍ය කන අය විෂම්පෝෂි. ඒතකොට දැන් බලන්න මේ ආහාර ජාලයක් ගත්තාම මෙයා සයන්පෝෂි හේතු ශක්තිය සහ ජීවිද්‍රව්‍ය උදව් කරන තමන් ආහාර නිපදෙව්ව මෙතනින් පස්සේ ඉන්න අය ඔක්කොම ශාක ආහාර හෝ එහෙම නැත්නම් ආහාර සම්භවයක් තියෙන කාබනික ද්‍රව්‍ය මත ශාක මත හෝ ශාක ආහාර සම්භවයක් තියෙන කාබනික ද්‍රව්‍ය මත යැපෙන අය මේගොල්ලෝ ඔක්කොම. ඒ නිසායි ඒගොල්ලෝ විෂම්පෝෂි. හරි. දැන් එහෙනම් ගන්න ඕකේ ඔය chart එක ඇඳ ගන්න ඕක ඇඳගෙන ඊළඟට ගන්න මේ පිටු අංක 4 එතන පොඩි ඉඩක මේ මෙතන මාරි පිටු තුනේම හරි හිස් කොටුවක් තියෙනවා ළඟේ එතන පොඩි ඉඩක තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ විෂම් පෝෂීන් කියලා ඒක ලියවිලා නැහැ ඒක සටහන කරගන්න විෂම් පෝෂීන් කියලා ලියලා ඉරක් ගහලා ලියන්න විෂම් පෝෂීන් යටතේ ශාක විසින් නිපදවනු ලබන ආහාර හෝ ආහාර සම්භවයක් ඇති ශාක විසින් නිපදවන ආහාර හෝ ආහාර සම්භවයක් ඇති ශාක විසින් නිපදවන ආහාර හෝ ආහාර සම්භවයක් ඇති කාබනික ද්‍රව්‍ය මත කාබනික ද්‍රව්‍ය මත පෝෂණය වන ජීවීන් වේ. උදාහරණ සතුන් ඔක්කොම සත්තු විෂම් පෝෂී. උදාහරණ සත්තු ඒකම දිලීර වර්ග බැක්ටීරියා වර්ග ගොඩක් ඒවා තියෙනවා. හරි දැන් පුතේ අපි එහෙනම් පෝෂණයත් ඉවර කළා. විෂම් පෝෂී ස්වයන් පෝෂී වර්ග දෙක කතා කළා. ප්‍රභා රසා කියලා. එතකොට දැන් ඒ ගැන කෙටි සටහනක් උඩ තියෙන්න ඕන මතකේ තියෙන්න ඕනේ. පෝෂණය කියන්නේ මොකද්ද කියලා ආයෙම මතක තියෙන්න ඕනේ. ද්‍රව්‍ය හා ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවත. ඒ දැන් මේ පාඩමේ සෛල සංවිධානය කතා කළා. පෝෂණය කතා කළා. දැන් අපිට කතා කරන්න තියෙන පුතේ ශ්වසනය. ශ්වසනය සහ එතනින් එහා උද්දීපිතාව හා සමායෝජනය, වෛශ්‍රාවී චලන ප්‍රජනනය, වර්ධනය, විකසනය. පුතේ මේ පාඩමේ සෑහෙන ප්‍රමාණයක් තොරතුරු තියෙනවා. ඒ නිසා මේක එක දිගටම එක වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න කරදරයි, පැය ගණක් යනවා. ඒ නිසා මම මේක කොටස් 20කට බෙදෙනවා. ඒ කොටසෙන් පළවෙනි වීඩියෝ එක තමයි මේ ඉවරුනේ. දෙවන වීඩියෝ එක ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න. එතනින් පස්සේ අපි ශ්වසනයේ කොටසෙන් එහාට පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරනවා. එහෙනම් දෙවන වීඩියෝ එකෙන් මේකේ හම්බෙමු ජීවිගේ ලක්ෂණ යටතේ. ආයුබෝවන්.